ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලේ ලබාගත් ජයග්‍රහණ පිටපස්සේ තිබුණු ප්‍රධාන සාධකයේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම. අපි අවසන් තරඟ 12 දින් ප්‍රතිවාදී කණ්ඩායම් පන්දු ආර 50 අවසන් වෙන කලින් දවා ගන්න සමත් වෙලා තියෙන්නේ අපි පන්දු යවන්නන්ගේ දක්ෂතාවය නිසා. ඒ වගේම තමයි දිමුත් පැතුම් දෙන්න ආරම්භක ප්‍රතිකරුව විදිහට පෙන්වන දක්ෂතාව වගේම චරිත අසලංක වගේ ප්‍රතිකරුවෙක් අංක 5ට ඇවිද්දෙන ස්ථාවරත්වයත් පසුගිය කාලේ අපි ලබාගත් ජයග්‍රහණ පිටිපස්සේ තිබුණු ලොකු හේතුවක් වුණා. මේ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු ස්ලානෙට කලින් තමන්ගේ ප්‍රතිකරණ අනුපිළිවෙල සකස් කරමින් ඉද්දී ස්ථාන දෙකක් තවමත් අස්ථාවරව තියෙනවා කියන අපිට හොඳටම පේන්න තියෙනවා. මේ දේ ගැන cricinfo වෙබ් අඩවියත් සංඛ්‍යාත්මකව වාර්තා කරලා තිබුණා. මෙතෙන්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 6 සහ 7 යන ස්ථාන දෙක අස්ථාවරයි කියන දේ තමයි cricinfo කියන්නේ. පසුගිය කාලේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 6 සෙල්ලම් කළ ක්‍රීඩකයා තමයි ධනංජය ද සිල්වා. ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍යම අවස්ථාවල ධනංජය පන්දුවේ පිටින් දායකත්වයේ දුන්නත් අංක 6 කියන වැදගත්ම ප්‍රතිකරණ ස්ථානයේ වගකීම ධනා හරියට ඉටු කරන්නේ නැහැ කියලා තමයි cricinfo කියන්නේ. අංක 6 ප්‍රතිකරුව විදිහට 26ක ඉනිමක සාමාන්‍යයක් එක්ක 70 හතරක පහර තින්නේ වේගයක් තමයි ධනංජයගේ තියෙන්නේ. ඒක අපේ එක් දින කණ්ඩායමට ලොකු දායකත්වයක් දෙන්න තරමේ එකක් නෙවෙයි කියලා තමයි මේ වෙබ් අඩවිය කියන්නේ. දසුන් අංක 7 ප්‍රතිකරුව විදිහට දෙන දායකත්වයක් ගොඩක්ම අඩු එකක්. 25ක සාමාන්‍යයක් 86ක ප්‍රහාරක වේගයක් තමයි දසුන්ගේ තියෙන්නේ. ඉතින් මේ විදිහේ අංක 7 ක්‍රීඩකෙක් එක්ක හොඳ කණ්ඩායමක් එක්ක ශ්‍රී ලංකාවට ඉස්සරහට යන්න අමාරුයි කියන දේ තමයි cricinfo කියන්නේ. හර්දික් පාණ්ඩේ, ඩේවිඩ් මිලර්, ජොස් බට්ලර් වගේ ක්‍රීඩකයෝ අංක 6 7 ස්ථාන කණ්ඩායම් වලට දෙන දායකත්වයේ ඒ කණ්ඩායම් වල තරඟ වෙනස් කරන්න බොහෝ අවස්ථාවල උදව් වෙන විදිහ තමයි දැකලා තියෙන්නේ. ඉතින් තත්ත්වය මෙහෙම වෙද්දී ලෝකුස්ලානේ වගේ ප්‍රධාන තරගාවලියක් ඉස්සරහ තියාගෙන කණ්ඩායම් ලොකු වෙනස් වීම වලට නොයා අවස්ථාව ලැබෙන අද්දකින් තියෙන ක්‍රීඩකයන් තමන්ගේ වගකීම ඉටු කරන එක තමයි වෙන්න ඕන දේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැඋන්දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.